ද නමතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද් දස කිංවාදෝ සමනෝ කිමක් කායිතති ශ්‍රද්ධාවන්ත පංවත්න අපි කාලයක් තිස්සේ ආරෂ්ටාන්ක මාර්ගගේ මුල් කරගෙන ධර්ම දශනා මාලාවක් පැවැස්තුවක් ඊට පස්සේ දැන් අපිට අල්තෙෙන් ලැබිච්ච ඉල්ලි මකුත් අනුව උත්සාවන්ත වෙනවා ත් පැත්තක මේ ධර්මය පිළිබඳව ශක්ති පමණින් විස්තර කරන්න ඒවගේම තේරුන්ගන්න ඒය සඳහා මාතෘකා වශයෙන් අද ස්රහිතියාගත්තේ මජ්ජිම නිකායේ එන මදු පින්ඩික සූත්‍රය බදු පිින්ික සූත්‍රය විධ පැතිවලින් අපි ඉහුඟත් දෙනෙකුට ප්‍රයෝජනවත් වෙනවා ඒවගේ මයි ධර්මය වික්‍රහ කරන තවත් බොහෝම සුන්දර පැත්තක් විස්තර කරලා දෙනවා ඒය නිසා බදු පිණඩික සූත්‍රය බොහෝ තැන්වල රිහරණය කලා තියෙනවා නැවතනැවත ඒ මදු පින්ික සූත්‍රයට යොමුවක් යොදලා තියෙනවා මොක දෙ එතන බොහොම ගැඹුරු කාරණා රැසක් ඇලිදක්වල තියෙනවා තියෙන නිසාමයි මදු පිින්ඩි කියන නමත් ඒක යදල යෙන හරිට නිකං මී පිඩක් වගේ කියන අදහස තමයි බදු පින්ඩික සූත්‍රයේ තියන එතකොට මේ මදු පින්ටික සූත්‍රයට මූලික වෙන කතාවත් බොහොම සුන්දරයි සෞන්ධාර්යාාත්මක බවක් මුළු සිද්ධි මාලාවම ගැබ්බලා තියෙන නිසා අපි මදු පිින්ඩික සූත්‍රයේ ගැම්ඹුරට යන්න කලින් අපි බලමු මේ සෞන්ධර්යාාත්මක පැත්ත ගැන එක්තර අවස්ථාවකදී භාගතුන් වහන්සේ කපිලවස්තුනුවර ඒශාකයන්ගේ කපිලවස්තුනුවර නීග්‍රෝධහරාමේ පවැඩවාසයනු දම මේ පි සුඳන්නවා භාගතුන් වහන්සේ ඉපදුනෙත් ඒ කපිලවස්තු නුවරමයි තින් බුද්ධත්වයෙන් හ හත්වනිවර්ශයේ දදි තමයි උන්හන්සේ නවතත් බුද්ධත්වයට පස්සේ සැවැත් මේ කපිළි වස්තුපුරයට වැඩම කරන්නේ ඉතිං බුදුරජාන් වහන්සේ ගැන පැහැදිච්චයේ ශාකයන් විසින් තමයි එනී ග්‍රෝධාරාමය සකස් කල්ලා පූජා කරන්න. ඇති මේ අවස්ථාවද බුදුරජාන් වහන්සේ වැඩවාසේ කරන්නේ එතකට ඒ කපිල වස්තුනුවර නීග්‍රෝධාරාමය. ඉතින් එහෙම මීග්‍රෝධාරාමයේ වැඩවාසය කරන බුදුරජණන් වහන්සේ එක්තර අවස්ථාවකදී පින්ඩපාතය හැසිරිලා. පිටපාතය වැඩම කරලා පින්ටපාතය අවසනුනාට පස්සේ මහාවන කියන ඒ වනන්ත්‍ර සහිත ප්‍රදේශයකට මේ සවස්කාලය විවේකයෙන් ගත කරන්න වැඩම කරන්නවා හිට පස්සේ ඒ මහාවනයට වැඩම කරලා තරුණ බෙලිගහක් මුල වැඩවාසය කරන්න ඒ තරුණ බෙලිගසක් තෝර ගත්තා කියලා මේ මදතු පින්ටික සූත්‍රය සඳහන් වෙනවා දන්හන්ේ හාවානයට වැඩම කලලා බිලිගහක් ඇයටට තමයි දැන් දිවා විහරණය සඳහා වාසය කළලා තිී. ඒ අතකින් බුදු කෙනෙක් හොයිතරන් ඒ පරිසරත් එක්ක ඒ කාත්මියෝ වාසේ කරාද. පරිසරයයක්ත්ඒ එක බොහෝම සු සංයෝගීව වාසය කලාද කියන එක මේ අනුුව අපට තේරෙන උන්හන්සේ නැවතත් නී ග්‍රධාරාමයට වැඩම කල්ලා සුව පහසු සයනයක සැතපෙනවා වෙනුවට තන් සුව පහසු ආසනයක විවේක ගන්නවා වෙනුවට උන්වහන්සේ ඒ වහා වනාන්තරයට හිල්ලා වනාන්තරේ ගහක් යටඉඳගෙන මේ බොහෝම සුවසේ හුද කලාව පාසය කරපු ආකාරය මේ අනුව අපිට හිතාගන්න පුළුව මේ විදිහයට උන්වහන්සේ බොහොම විවේකීව මේ මහාවනයේ වඩවාසය කන්නකොට එතන්ට පැමිණිෙනවා එක්තරා ශාක්‍ය ශාක්‍යයෙක් යගේ නම තමයි දණ්ඩ පානි මේ දන්න පානී කියන ශාකයා ටිකක් නහයට අහන් නැති කෙනෙක් ටිකක් හොළ මොල කෙනෙක් අනුන් කියන දෙයක් අහන් නැති කෙනෙක්ු ටිකක් එයා තුළ යම් කිසි මානක්කාරකමක් සෑහෙන්ෙන තිබුණ බවක් මේ කතාාවෙනුත් එයා හැසිරි චාකාරයෙනුත් තේරුම් ගන්න පුළුවන්ත මේ දණ්ඩපානී ශාක්‍යයා යා මොකද කරලා තින් එයාට මේ කෙන්්ඩා විඩාව දුරකුරගන්න එම දත්න පොඩ්ඩක් ඇවිදලා මේ අද කාල වචනවලින් කිනවනන් මේ ජොගි යනව කියන එක තමයි දැම් මේ කෞද්ද මේ දන්ඩ පානී ශාකය කරලති හවස් කාලේ දවල් කාලේ ආහාර ගත්තර පස්සේ පොඩා ඇවිදි හිල්ලතිේෙනවා මන්ගේ කෙන්්ඩා විඩාව දුරු කරගන්න තියා ඒ සඳහා තෝරගෙන තියෙන්නේෙ තරගයපු මහාවනයමයි එයා මොකද කරන්නේ ඒ කෙන්්ඩා විඩාව දුරු කරගන්න තමන්ගේ කය පොඩ්ඩක් ක්‍රියාශීලී කරගන්න කර්ම්‍ය කරගන්න එයත් ය අර මහාවානටම ගෙහිලා යත් ඔ ඔබ ඔබ සක්මන් කරනු එහාට හාට මහාවනන්තරේ සක්මන් කරනු එතකොට එහෙම සක්මන් කරමින් ඉන්න දණ්ඩපානී ශාක්‍යයක් දකනවා මේ බුදුරජාණන් වහන්සේ උන්හන්සේ චාකකුලයෙන්මයි පැවිදිලා තියෙන තේ නිසා මෙතුමා දන්නවා භාගතුන් වහන්සේ කියලා හන්සේ අතීතයේ දී සිද්ධාර්ථ කුමාරයෝ කියලා දන්නවා ශාකයේ රජ පවුලින් පැවත කෙන එන කෙනෙක් කියලා දන්නවා තියතු මමකද කරන්නේ මේ දණ්ඩපානී ශාක්‍යය අමකද කරන්නේ යා යනවා බුදුරජණන් වහන්සේ හම්බෙන් බුදුරජාණන් වහන්සේ ව හම්බෙන්න්න ගිහිල්ලා ඊට පස්සේ එක්තරාන්දමකින් කතාසල්ලා අපයකේදනවා බුදුරයන් වහන්සේත් එක බොන් සහදවා ගිය තොරතුරු කතා කල්ලා ඒ සාමාන්‍යය සතුරු සාමීජි කතාවක් කරන ඊට පස්සේ ඔන්න ගැඹුරු ප්‍රශ්නයක් හනු දැම්ම ප්‍රශ්නය අහන්නේ බුදුරජාණන් වහන්සේ අමාරේදාන් බුදුරාණන් වහන්සේ අමාරුවේ දාලා ප්‍රශ්න හලා වෙහෙස කරන්න අදහසකින් තමයි මේ දන්්ඩපානී ශාක්‍ය ප්‍රශ්නයක් අහන් අහර ප්‍රශ්නය තමයි කිංවාදී සමනෝ කිමක් කායි කුමක්ද දර්ශනයක් වශය නත්තම් දෘෂ්ටියයක් වශයෙන් ඔබතුමා අනුගමනය කරන්නේ කුමක් ද ඔබතුමා ප්‍රකාශ කරන්න ඔබ වහන්සේ ප්‍රකාශ කර ගේ දර්ශනයක් මොනගේ දැක්මත්ද ඔබහන්සේ තුළ තියෙන්නේ ඒ වගේම ඔබහන්සේ මොකක්ද ප්‍රකාශ කරන්න තිරතව ප්‍රශ්නයහන් තැන් බුදුරයන් වහන්සේ මෙත නැත්තා ගැන දන්න හි දම ටිකත් තේරුම් ගන්න බැරි විදිහර තමයි උත්වදෙන ටික් ධර්ශනක අන්දමකින් තේරුම් බැලූ බැල්මට පාට නොතේර නන්දමින් තම පිළිතුරත්ද එකති අපි තේරුුණ තේරනවා බුදුරයන් වහන්සේ අරඒ පුද්ගලයාව දමනය කරන්න විවිධ ක්‍රමවලින් තමයි ඒ අයට අමන්ත්‍රණය කළතිී පතැන් කෙනෙක් ඇතැම් කෙනෙක් බොෝ නිහතමානීව උන්හන්සේ වහම්බෙන්නාව හම උන්වහන්සේ ඒ තැනැත්තාගේ ගති ලක්ෂණ දිහා දැකලා ඒ ක්‍රමාණුකූලව දානකතා සීල කතා ඔය විදිහිට අර භාගතුන් වහන්සේගේ තියෙන ඒ සාමාන්‍ය රටාවට ක්‍රමාණුකූලවේ තැනැත්තා තුළ ්‍රද්ධාව වීරය නුවන දියුණුවෙන ආකාරයෙන් පදේශනා කරන දේශනා ලීලාවක්තියෙන ඇතැම් කෙනෙක් විධාකාර ප්‍රශ්න මතුකරගෙනාව හම ඒවා සහල්ලාට උත්තර දෙන්නේෙ නැතුව ඉන්න අවස්ථාත්තිය තවත් වෙලාවක විධාකාර ප්‍රශ්න නගාගෙනාව හම ඒවා ඉතින් ලිහල්ලා ප්‍රශ්නයක් සමහරලාවට සකස් කරලා විෙන මේවිදිට යහන් ඕනිෙ කියලා යාගේ හිතේ තිබිච්ච සැක සංකා දුරු කරල්ලා යාගේ සැකදුරු කරන එබඳ රටාවපුත්තිය ඇතැම් වෙලාවක මේ වගේ ප්‍රශ්නයක් නැගු හම එයාට පොඩ්ඩක් හිතන්න ඉඩ දෙන්න යාගේ හිතේ පොඩ්ඩක් විතර්කයකට චින්තාමය ප්‍රඥාවකට ඉඩසලස්සන අන්දමින් පිළිතුර දෙන සභාවකුත්තියෙන දැ මෙතැන්දී ඇතරම මේ දන්ඩපානී ශාක්ක්‍යයා අරවගේ ප්‍රශ්නයක් නැගොහාම බුදුරයන් වහන්සේ ඇතරම එයාට පාටම තේරෙන් නැති විදිර තමයි උත්තරේ දීලාතිී. උන්වහන්සේ කියන විස්තරය කිව්වොත් නකේනචිලෝකයේ විග්ගය තිට්ටති යථචපන කාමයහි විසංයුත්තන් විහරන්තන් තම් බ්‍රහ්මණං අකතං කතින් ින්නකුක් කුච්චක් බවා භවේ මීත තන්හං සංඥා නානු සෙන්ති කියලා තමයි ප්‍රකාශයක් කරන්ති අපි මේක ටිකක් පස්සෙ හිමීත විග්‍රහ කරගන්න බලමු ඉතිං සරලව දැනට අපි මේක කැටියෙන් පරිවර්තනය කරන නම් බදුරයන් හන්සේක කියන්නේ ලෝකෙ කිසිවකුත් එක්ක වාද කරන්න නැතුව වාද කරන්න තත්ත්වයකට පත්වෙන නැතුව ඒවාගේමයි කාමයන්ගෙන් අයින් වෙලා වැඩවාසය කරන විචිිච්චාවකින් තොර කිසිම කුකුසක් හිතේ නැති ඒවගේමයි කිසිම තැනක තන්හාාවක් ඇති කරගත්ත නැති ඒ යම් කිසි රහතන් වහන්සේ කෙනෙක් කෙරෙහි කිසිම සංඥාවක් මුල් බැස ගන්න නැත්ද අ එබන්ධු වූ දර්ශනයක් අන්න බඳු කාර්යක් එබන්ු ප්‍රතිපදාවක් ගැන තමයි මම දේශනා කරන්න කරතම උත්ර ද ඒ තකින් බැලුහම බදුරජාන් වහන්සේ දේශනා කරන ධර්මය බොහෝම සංශිප්ත කල්ලා සැකවින් ඒක උත්කෘෂ්ට මට්ටමකින් දේශනා කරවා මෙතෙෙන්දිී ඒ හැබැ එක පාටක් තේරණෙ නෑ ඉ දැන් දන්න පානී සාාක්‍යයා එන්නෙම බුදුරජයන් වහන්සේ ටිකක් අරවගේ වාදයකට පැටලෙන්න්න බුදුරජන් වහන්ේ කියන්නෙම වාදේකට නො පැටලීම ගැන තමයි මක කියන්න කියලා. මම වාද කරන්න කැමති නෑ. එ මේ කාතෙක්වත් වාද කරන්න නෙමී ව මේ ලැස්ටිලයිඉන්නේ කාතෙක්වත් වාදකරන මානසිකත්වයක් නෙමී මට තියෙන්නේ ඇති එතකොට දැන් දන්න පානිි සාක්ක්‍යයට එකත්ක තවදරත් මේ සාකච්ඡාව ඉදිරයටට ගෙන යන්න තියෙන හැකයා වාඩුුවනවා ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තියෙන ගැම්ඹුර එයාට නොතරෙන බවකුත් හැඟෙන තියාමකද කරන්නේ එයාගේ දිවත් එලියට දාලා දින්න මෙහෙම වෙන්න පුළුවන් කියලා කියලා හාට මෙහාට නිෙරවලා තවන්ගේ ඒ මොකදද මේ ජටාවත් සකස් කරගෙන එහෙමත් වෙන්න පුළුවන්ගේ අදහක් කියලා බොහොම නිකං අර වික්‍ෂිප්ත බවකින් එයා යන්න යන තකොට ඒ සාකච්ඡා එතනින් අවසන් වනවා මොකද මේ දණ්ඩපානී ශාක්‍යයා ඒ කියපු එක තේරුම් ගත්ත බවක් එයාගේ ඒ හැසිරීම් රටාවෙන් නිරූපණය වෙන්න. ඒ වෙනුවට එයාට ඇත්තරම සිද්ධ වුණේ ඒ අහපුදේ නිසා තවත්නිකම් පැටලිලා යාට අර යනයි වෙනව ඇතිවෙච්ච වගේ තත්ත්වත් තමයි එතිදි සිද්ධ වුණේ. ඉති ඒනිසා ඒ කවුද දණ්ඩපානී ශාක්ක්‍යයා කරපු හැසිරි චාකාරය ගැන දහමේ විස්තර වෙනවා ඒවන් උත්තේ බික්කවේ දණ්ඩපානී සක්කෝ සීසං ඕකම් පෙත්වා ජිවහං නිල්ලා ලෙත්වා තිවිසාකං නලාටිකං නලාටේ උට්හාා පෙත්වා. දණඩමෝලුබ්භ පක්කු පක්ක මාති කියලා විස්තරයක් එනවා. ඒක කියන්නේ යා හිස සොලවලා දිව එළියට දාලා ඊළඟට තමන්ගේ අ නලල් රැල්ලක් නැතං ඔලු වෙැඳලා තිබිච්ච යමසින් අනල්පටක් ගලවලා ඒ එකත්නිකංන් එහෙටමට හොළවලා මේ අර අතේ තිබුණ සැරෑටයක් ආධාර කරෙන යන්න ගියාකිලකීම තැ මිතොට මේ ජවනිකාව මෙතනින් අවසන් වෙනවා ආසනාට පස්සේ බුදුරයන් වහන්සේ තවට්ටිකක් ඉතින්ඒ ස්ථානයම වැඩවාසේ කල්ලා දිවා විහරණය කරාට පස්සේ උන්වහන්සේ සුබුරුදු පරිදි නිීග්‍රධාරාමයට වැඩම කරනු නිියගරධාරාමයට වැඩම කරාට පස්සේ ඟට බුදුරජයන් වහන්සේම භික්‍ෂූන් වහන්සේලාට ධර්මයත්දේශනා කරන්න මේ විච්ච සිද්ධහ උපයෝගී කරගන්න. බුදුරජයන් වහන්සේ අර තමන් වහන්සේට පණවපු ආසනය හිඳගෙන වැඩවාසය කරමින් තමන් වහන්සේ මේ අද දවසේදි මුහුණපාපු මේ සංසිද්ධිය ගැන භික්ෂූන් වහසට විස්තර කන්න. අහතුනාස කිය නොම දිහට මම උදේ හොද සිවරු කළඳගෙන පෙරවගෙන මම ගියා පිඩ පාතේ ගුරෝධාරමයෙන් එලියට ගිල්ලා මම කපිල වස්තුනුව රයි පිඩ පාති කළේ ඉට පස්සේ මම දිවා විහරණය සඳහා මහාවනයට වැඩම කලා වැඩම කලා අර විදිට බෙලිගහක්කයටට මමටියක් විවේකිව වැඩවාසය කරද්ද. මෙට මේ දණ්ඩපානී කියෙන ශාක්ක්‍යයත් එතිෙන්ටාව. යාේමිනිකම් මේ පොඩ්ඩක් එහිටමහිට ඇවිදින ගමන් මාව හම්බෙන්න්නා ගම නක්නමේ හැබැයිතින් ාව දැකලා මාවට ාවට සතු සාමීටි සාමීංචි කතාවක් සිද්ධ වුණා ඊට පස්සේ ඇවිල්ලා මෙන්න මෙහම ප්‍රශ්නයක් ඇහුව මොන වගේ දෘෂ්ටියයක් සහිත කෙනෙක් ද මොන වගේදයක්තව ඔ වහන්සේ දේශනා කරන්න කෙනවගේ ප්‍රශ්නයක් බයින් ඇහවා ත සිතින් මම උත්තරයක් න්නා අරවිදිහයට මේ ලෝකයේ මෙ දෙවියන් මරුන් බමුන් සහිත මේ ප්‍රජාව සහිත මේ දෝකේ කිසිම කෙනෙක් එක්ක වාදයට පැඩලෙන් නැති ඒ වගේමයි කාමයන් කෙරෙන් අයින් වෙලා ඉන්න ඒගේමයි කිසිම විචිකිච්චාවක් සැකයක් නැති සියලුම භවයන් කෙරෙහි කිසිම තන්හාවක් නැති බවක් තමයි මම දේශනා කරන්න. මෙහෙමක ව වට පස්සේ ශාක්ක්‍යයා නතඟ දණ්ඩපානී ශාක්ක්‍යයා යන්න ගියා එයාගේ දිවත් තෙරයට දාලා එක පිඩිගත්ත බවක් හැගුන්න ැහැ එයා ඉතින් යන්න ගියා. මේ වෙලා වෙදි දැන් මේ කරපු විස්තරය එතන ඉන්න භික්‍ෂූන් වහසේලට තේරෙන්න්නෙත් නෑ මෙමකද්ද මේ බුදුරජන් වහන්සේ කියන්නේ මොකදද මේ දණ්ඩපානී ශක්කයට කිව්වයි කියලා කියන්නේ කියන එක එතන ඉන්න භික්‍ෂූන් වහන්සේට තේරෙන්න්නෙත් නෑ. එතන ඉන්න එක භික්ෂූන් වහන්සේ කෙනෙක්න් නිසා නැගිටල්ලා බොහම ෞරුව සම්ප්‍රයුක්තව බුදුරයන් වහන්ස අහනවා ස්වාමීණී භාග්ගතුන් වහන්ස මොකක්ද මේ භාගතුන් වහන්සේ මෙතන ඉදිරිපත් කරන ප්‍රතිපදාව මොකදද මොනවගේ ප්‍රතිපදාවක් කරහා යෑමින්ද මේ කියපු ඒ දර්ශනයට ඒ තත්ත්වයට කෙනෙකුට පත්වන්න පුළුවන්. කියලා බුදුරජයන් වහන්සට ආරධනා කරනෝ තවටිකක් මේ විස්තර කර කිය දැන් එහෙම විස්තර කරන්න කියලා ආරාධනා කලාාට පස්සේ. දැන් නිට පස මොකද වෙන්න බුදුරජණන් වහන්සේ තවත්තිකක් අමාරු ගමරු මාත්‍රකාවක් භික්ෂූන් වහන්සන විස්තර කරනු. ඒක එන්න මේවිදිහෙටයි යතෝ නිදා නම් භික්වු පුරිසං පපංච සඥා සංහා සමුදා චරන්ති එත්තතේ නත්ති අබි ඩල්ු තබ්බා අභිවදි තබ්බා අජ්‍යෝසය තබබා. කෙටියම් පොඩක් මේක ගැන මතක් කරනවා නම් යම් කිසි දෙයක් මූලික කරගෙන යම්කිසි පුරුෂයන්ගේ හිතේ ප්‍රපංච සඥා සංකාවන් මැඩ පවත්වනවාද අන්නේ බන්දක් කෙරෙහි කිසිම සතුටුවීමක් කියාපෑමක් ඒකට බැසගැනීමක් කෙනෙ හිතේ සිද්ධ වෙන්න නැද්ද ඒසේවන්ත රාගානුසෑ නම් ඒසේවන්තූ පටිගානු සයානම් ඒසේවන්තූ දිත්ානු සයානම් ඒසේවන්තු විචිගිච්චානු සයානම් එසේවන්තූ මානානුසයානම් එසේවන්තු භවරාගා අනුසයානම් එසේවන්තු අවිජ්‍යානුසයානම් ඔය කියන ක්‍රියා පිළිවෙතම්ම එයාගේ හිතේ රාගය කියන අනුසේදුරු කරන්න පටිගහකීන අනුසේදුරු කරන්න විචිගිච්ඡාව කියීන අනුසේදුරු කරන්න මාන්‍යයකන අනුසේදුරු කරන්න බවරාගේ කියන අනුසේදුරු කරන්න අවි්‍යාව කියීන අනුසේදුර කරන්න හේතුවෙන. ඒසේවන්තෝ දන්ටදාන සත්තාදාන කළහා විග්ගහ විවාද තුවන්තුව පේසුංච පේසුංඥ මුසාවාදාන. මෙතනත් එන්නේ තව අරිට වඩා ගැඹුරු කකාරණටිකක්. බුදුරයන් වහන්සේ කේනවා මේ ප්‍රතිපදාව හරහාම දඩු මුගුරු ගැනීම් ඊළඟට සැත් හ න කඩු ආදයේ මේ අවිආයුධ අතර ගැනීීම ඊළඟට කළහා විවාද, ඟට අරතු අන්තුුවන් පේසුන්ය කියලා කියැන්නේ තෝතෝ වර පල කියලා සාමානෙන් යන ඒ බොහෝම කර්කශන්ද මේ සංවාද කේලාංකීම් බොරුකීම් මේ සියලුම ආකාරයේ අකුසල් ඔක්කොම ටික දුරවෙලා යනවා. එත්තතේ පාපකා අකුසලා දම්ම අපරි සේසා නිරුද්ජන්ති. ඒ මේතාකේ විස්තරකරපු විවිධාකාරයේ සියලුම ආයික වාචසික මානසික දුෂ්චරිත දුවර යන දුර වෙලා යන. දැන් මෙහෙම කියල බුදුරයන් වහන්සේ තෙන් දිත් ඒක තවදුරුටත් විස්තර කරන්න නැතුව ඒ වැඩ හිටිය ආසනයෙන් නැගිටලා විහාරයට වැඩමකන. දැන් එතුකට දැන් අවස්ථා දෙකක් අපිට හම්බෙනවා එකක් තමයි දණ්ඩපානී ශාක්ක්‍යයට බුදුරජාණන් වහන්සේ කියපු කාරණාවත් අපිට තේරෙන්නේ. එදා එතන හිටිය දඩ පාන ශක්ක්‍යට එක තේරුණේ නැහැ නිසා යා යන්න ගියා. ඊට පස්සේ බුදුරජයන් වහන්සේ ඒ වෙච්ච සංසෙද්ධිය ඇවිල්ලා භික්‍ෂූන් වහන්සට දේශනා කරන. න ග්‍රෝධදාලාමේදී ඉතින් එහෙම ඒ අහන් හිටිය භික්ෂූන් වහන්සේලාටවත් මේ මොකක්ද බුදුහාන්දුරු කියන්නේ කෙලා උන්හන්සට තේරෙන්ෙත් නෑ උන්වහන්සලා එනිසා ප්‍රශ්නයක් අහනවා මේක පොඩ්ඩ විතර කරන්න කියලා තැන් විස්තරය වශයෙන් කියන මෙන්න මේ ප්‍රකාශයේ. තොනි නම්බික්ු පුරිිසන් පං්ච සංඥාංකා සමුදා චරන්තියාදී වශයෙන් කියන ඒ ප්‍රකාශයත් ඒකත් එක පාර්ටම තේරෙන එතනත් මහා ගැඹුරත් තියෙනවා ඒය නිසා ඒකත් කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒක තවදුරටත් විස්තර කරන්නේ යන්නේ නැතිව දැන් මේ ආසනයන්න ගිටලා විහාරයට වඩම කනු දැතකට භික්‍ෂූන් වහන්සට දැන් අර ඒ ප්‍රශ්නයක් මදදිවට තා ප්‍ර්යක් ාවගේ වැටත්තමයිුණ එකක් විස්තර කරන්න කියලා කිව් අඩ පස්සේ තව ඊට වඩ ගැඹුරුකාරණයක් බදුරාන් වහන්සේ මතු කරනවා මතු කරලලා උන්වහන්සේ ආසරයෙන්න්න ගිටලා වැඩම කනු. දකාතකින් බැලුව මේවා හරියට අර ඉගැන්වීමේ උපක්‍රම වශයෙන් සලකන්න පුළුවන්. කොහොමද මේ තමන් වහන්සේගේ ධර්මයට සවන්දන පිරිසක්. තව ටිකක්කේ ධර්මය කෙරෙහි යොමු කරගන්න තව ටිකක්කේ ධර්මය කෙරෙහි. විමසීමක් ඇති කරන්න ඒක සොයා බලන්න ඕනුන් අතර සංවාධයක් ඇති කරන්න ඕනුන් අතර හොඳ ධර්ම සාකච්ඡාවක් ඇති කරන්න කදිම අවස්ථාවක් වශයෙන් බුදුරාණන් වහන්සේ මහාම පුදුම අන්දමින් මෙ වගේ අවස්ථාවක් අරගෙන තියෙන තර බුදුරන් වහන්ේ ටිකක් ගැබුරු කාරණාව මතු කරනවා ඒක විස්තරන්න කෙක්ක හම ඊඩත් ොා ගැරු කාරන මතු කරනවා මතු කරල්ලා ආසනය නැගෙටලා වැඩම කරන ික්ෂුන්හසේ ක අතරම ච්ච කතියත් යෙනවා උන්වහන්සට තේරෙන් නෑ මේ මොකද කිව්ව කියෙන අවස්ථා දෙකම ගැන අවබෝධයක් නෑ. දැන් ඉට පස්සේ උන්න්නහන්සේලා අතර කතා සල්ලාපයක් ඇතිෙනවා. දැන් මේ විදි පි්‍රශ්නයක් ඇව මෙම පිළිතුරත් දුන්න ඒක විස්තර කරන්නකුවට පස හම එකක් කිවවා අපට තේරෙන නැහැ දැන් ඉතින් කොහොමද මේක විස්තර කරගන්න. ඉතාම සංෂේපයෙන් තමයි මේ බන කිවවේ. කවුරු ලවාද මේක විස්තර විභාග සහිතව මම අහන්නේ. කාගෙන්ද අපි මේක ඉගෙන ගන්නේ කාටද ගිහිල්ලා අපි කියන්නේ අේ මේ බණටික විස්තර කරලා දෙන්න කියලා. මන්න මේ බධු සංවාදය දැම් භික්‍ෂූන් වහන්සේ අතර ඇව මොද ඒ අය අතර ඉඳලා නැහැ මේ කියපු ධර්මය විස්තර විභාග කරලා දේශනාරන්න පුුවන් සමතෙක් ඉදල. ඒ අ දැන්කලපනාා කරවා භික්ෂූන්හන්සලා දැන්කල්පනා කරනවා කවුද සමර්ථ වෙන්නේ මේ වගේ බොහෝම සංශිප්ත වශයෙන් දේශනා කරපු ගැඹුරු ධර්මයක් හොඳට විස්තර කල්ලා විභාග කරලා කියලදන්න මෙහෙම ඔවුනෝනතර කල්පනාවක යෙදෙනකොට මේ අයට මතක් වෙනවා මහා කච්චාන කියන මහරහතන් වහන්සේ මහා කච්චාන කියන මහරහතන් වහන්සේ භාගතුන් වහන්සේ විසිනුත් වර්ණා කල්ලා තියෙන. උන්වහන්සේ ඒ අනිකුත් සබ්‍රහ්මචාරීන් වහන්සේලා නිකුත් භික්ෂූන් වහන්සේ අතර බොහෝ ප්‍රසිද්ධ රහතන් වහන්සේ නමක්. ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ භාග්්‍යතුන් වහන්සේ යම්කිසි සංෂිප්ත වශයෙන් දේශනා කරපු ධර්මයක් හොඳයට විස්තර විභාග කල්ලා දේශනා කරන්න සමර්ථ භික්‍ෂූන් වහන්සේ කෙනෙක් කැටියට මහා කච්චාන මහරහතන් වහන්සේ ප්‍රසිද්ධයි ඒ නිසා මේ භික්ෂුන් වහන්සට මතක් වෙනවා මේ ආයශමත් මහාච්ා මහරහතන් වහන්සේ ගාවට ගියා නං අපිට පුළුවන්කමක් තියෙනවා මේ කියපු කෙටි ගැම්ඹුරු ධර්මකාරණයත් උන්වහන්සේ ලව්වා ටිකක් විස්තර කල්ලා හගන්න ඒනිසා අපි යමුඒ මහා කච්ාන මහරහතන් වහන්සේ ව හම්බුව ඒ ඔක්කොම ික්ෂු හන්ස ක එකඟ වෙෙන. එකඟ වෙලා තැයියේ එතන වැඩ හිටපිය සියලුම සාවාමීන් වහන්සේලා වැඩම කනවා මහාකච්ඡාන ස්වාමීන් වහන්සේ ඉන්න තැනට ඉන්න තැනට වැඩම කළලා ඉතින් උන්වහන්සේත් එක් සතුටු සාමීචි කතාවක යෙදිලා ඊට පස්සේ මේ තමන්ගේ ප්‍රශ්නය ඉදිරිපත් කරනු. බුදුරජයන් වහන්සේමන්න මේ මේ විදිහේ. කාරණයක් දණ්ඩ පාන ශක්කයට කෙලා තියෙනවා ඒ ඇල්ලා අපිට කිව්ව අපිට තේරුණන්නේේ නැහැ අපිඒ එක විස්තර කරන්න කෙල ගුවට පස්සෙ මෙන්න මෙහෙම තවයිකක් කි්වා. එ අපිට ඒක තේරන්නෙත් නෑ. අනි ස්වාමීන අපි කෙරෙහි අනු කම්පාවෙන් මේ ධර්මය අපිට විස්තර කල්ල කියන්න දේශනා කරලා දෙන්න පැහැදිලි කරලා දෙන්න. කෙර ඉතින් ඇවිටිඉල්ලක්කන. ති එතකොට දැන්වෙන්න තවත් පැත්තා. දැම්මොකද වෙන්නේ මහාකච්ඡාන මහරතන් වහන්සේ කියනවා. යම්සි කෙනෙකුට හොඳ අරටුවක් තියෙන ගහක් ෝමනාවනාට පස එෙනත ගහක අරටුව ගන්න ඕෝමනාවනාට පස්සේ එයා ඒ අරටුව ගන්න නැතුව ඒ ගහේ අතුවලට ගෙහිෙල්ලා අතුවල අග්‍යස්ත තියෙන මල් කොල හොයනෝවගේ වැඩත් තමයි ඉදැම මේ ඔබොලු කරන්න මොකද මේ බුදු කෙනෙක් වැඩහින්න කාලයක් බුදු කෙනෙක් දේශනා කර පුධර්මයක් උන්වහන්සේ මයි මේ ධර්මකාරණ මතු කල තියන්නේ ඒ වගේමයි බුදුෙනෙක් හමුවේ තමයි එහෙනම් මේ කාරණය අහන්න තියෙන. ඔබවහන්සේලා මේ බුදුහාන්දුරුව වැඩයින් දැද්දී. උන්වහන්සේම ධර්මයක් දේශනා කලාට පස්සේ. උන්වහන්සේටම ආයාචනා කල් ඇවිටිටි කල්ලා උන්වහන්සේගේ මේක තවටිකක් අහගන්න නැතිව. හරිට නිකම් මේ අරටුව ගන්න ගහට නැගල්ලා අත්තකට ගිහිල්ලා අත්තේ මල් කොල හොයනොමගේ වැඩත් තමයි මේ මංගාවට විල්ල කල්ලා තිය. ඒ නිසා කරුණා කල්ලා ඉහලඒ බුදුරජාණන් වහන්සේගිම මේ ධර්මකාරණය වෙමසන්න. මොකද බුදුරජාණන් වහන්සේ තමයි ධර්ම ස්වාමී වෙන්නේ. උන්වහන්සේ තමයි මේ ධර්මයට නේතරුන් වහන්සේ වෙන්නේ. ධර්මය නිවම සාරයතිීන් උන්වහන්සේ ගාව උන්වහන්සේ ධර්මස් ස්වාමී ඒ නිසා කරුණා කල්ලා ගිහිල්ලා බුදුරජාණ වහසේගේ මේ ධර්මකාරණය විමසන් කියලා ඉතින් මේ කරපු ආයාචනය ප්‍රතික්ෂේප කරනවා තතකොට එකත අපිට තයෙනවා උන්වහන්සේ රහතන් වහන්සේ නවක් හැටියට ඒ වගේමයි අරතරම් බුදුරජාණන් වහන්සේ ගෙනුත් අනෙකුත් රහතන් වහන්සේලා ඇතුළු ඒ සබ්‍රහ්මචාණීන් වහන්සේලා ෙනුත් සැකවින් දේශනා කරපු ධරමයක් විස්තර කරලා දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා කියලා ප්‍රසංසා ලැබිලා තියෙද්දිත් එක පාටමහෙනම් දැන් අහගන්නමං කියන්නම් කියලා කියන්න නැතිව ඒ කරන ප්‍රකාශය බොහොම තමන්ව ඒ බොහොම නිහතමානී මට්ටමක තියාගෙන මේ භාගතුන් වහන්සේව ශාස්තෘත්තුවයේ තබාගෙන උන්හන්සේ ධර්මස්වාමී වෙන්නේ උන්හන්සේ අපේ ශාස්තෘන් වහන්සේ වෙන්නේ න්වහන්සේ මේ ධර්මයට නියම උරුමක්කාරය ඇවෙන්නේ ඒ නිසා උන්වහන්සේ වයි අපිස්රහින්තියාගන්න ඕනේ අපි දන්න දෙයක් නෑඒ නිසා පිඋන්වහන්සේගේම යහන්තියෙන් කියලා ඒ භික්ෂූන් වහසලාවඒ උනන්දු කරන ස්වභාවය එකතින් අපිට බොහොම පැති කීපයකින් ඒ මහා කච්ඡාන මහරහතන් වහන්සේ දෙනඒ පණි විඩේඒ ආදර්ශය තෙරුම් ගන්න වටින බොදු හුගක් කියලාවට වෙන්න ඇතැම් මේලාවට භික්‍ෂූන් වහසේ කෙනෙක් නැතයි යම්ක්ෂේ දිහ උපාසක මහත්මය මහත්මයක් ඒ යම්කිසි ගුරුවරය ඇැුලු කරන්න ගියාට පස්සේ ඒ ගුරුවරයාගෙන් යම්කිසි දෙයක් ඉන ගත්තට පස්සේ ඒ ගුරුවරයායටත් වඩා දන්නවා කියලා හිතන මානසිකත්තයකට පත්වෙන. ඉට පස මොකද වෙන්නේ තමන් ඒ ගුරුවරයාවත් මැඩ පවත්තුමින් ගුරුවරයාාවත් හෙලා දකිමින් සමහන්ලාට ගුරුවරයාට වඩා තමන් දන්නවා කියලා පෙන්වීම සඳහා සෑහැන ප්‍රයත්නයක් දර ස්සිතින් ප්‍රශ්නයක් ඇහුවම ගරුවරයට යොමු කරන්නේ නෑ කොයි වෙලාකොත් තමම්ම තමන් දන්න බව පෙන්වා දෙමින් එහෙම කටයුතු කන ස්වභාවයක් සාමාන්‍යෙන් ලෝක තියෙනු. නමුත්දැන් මහාකච්ඡාන මහරහතන් වහන්සේ කළතියෙන ඊට හාත් පසීම වෙනස් දෙයක්. මේ තමන් වහන්සේ අරතරන් සංශිප්ත ධර්මයක් විග්‍රහ කල්ලා දෙන්න ප්‍රසිද්ධ වෙලා ඉන්ද්දිත් සඳහා භාගුතුන් වහන්සේගේ අනුමැතිය ප්‍රසංසාාව හිමිවෙලා තියෙන් දිත් උන්හන්සේගේෙන් ප්‍රශ්නය හුවට පස්සේ. උන්වහන්සේ එක පාට්ට මේක විස්තර කල්ල දෙන්න ඉදිරිපත්තෙන් නැහ ඒ වෙනුවට යොමු කරන්නේ බුදුරජන් වහසේ ගාවට පිහිලා බුදුහාහමුදුරන්ගෙන්ම අහන්. උන්වහන්සේ ධර්මස්වාමී උන්වහන්සේ අපේ ශාස්තෘන් වහන්සේ. උන්වහන්සේ මේ ධර්මයට නියම උරුමක්කාරය. එ නිසා උන්වහන්සේගේ මේ ධර්මය විමසන්න. කියල තමයියේ භික්ෂන් වහන්සලාට අවවාද කරන්න. ඒ භික්ෂන් වහන්සේලා අනි පැත්තට ඉති නවතත් ඇවිටිලි කන්න. අ මහාකච්ඡාන මහනාතන් වහන්ස ඇවැත්නි මේ විදිට කියන්න එපා ඔබහන්සේ ඒ යම්කිසි සංශිප්තයෙන් දේශනා කරපු ධර්මකාරණාවක් හොඳයට විස්තර විභාග සහිතව දේශනා කරන්න පුළුවන් භික්ෂූන් වහන්සේලා අතර අග්‍ර කෙනෙක්. ඒ සම්බන්ධයෙන් භාගතුන් වහන්සේ විධ අවස්ථාවන් වලදී ඔබහන්සේට ප්‍රසංසා කලා තියෙනවා. තියන්න ඒකයි අපි මේ ඔබහන්සේ ගාවට ආාවේ. එනිසා කරුණා කරලා අපි වෙෙසවන් නැතුව අපි කට අනුකම්පාවෙන් බර කරන්න න්නැතු ඕන්ට ොඩා අපිට කියල දෙන්න පුළුවන් ඔබවහන්සේ අනේක වාරයක් පින්සිද් වෙනවා කියලා. ඇති මේ විදිහයට උහන්සට නැවතත් ඇවිට ලි කන්නවා. දැ ඉන්ට පස් ඉතින් මහාකච්ඡාන ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වෙන. උන්හන්සේ කිය නො හොඳයි. එහෙම නං ඉතින් මම විස්්සර කරන්න. හමනං සාවධනව ඇහුන්කන් දෙන්න. කියලා ඔන්න මහාකච්ා මහරාතන් වහන්සේ මේ ධර්මය විස්තර කරන්න උත්සාවන්ත වෙනවා. ඒ අවස්ථාවදි මහාකච්චාන මහරහතන් වහන්සේ පටන් ගන්නේ අර බුදුරජයන් වහන්සේ දෙවනයට කියපු කොටසින් ඒ කියන්නේ බුදුරජයන් වහන්සේ කියනවා යතෝ නිදා නම්බික්කු පුරිසම් පංච සඥා සංකා සමුදාචලන්ති එත්ත චේ නත්ති අභිනන්දිි තබං අපිවධ තබං අධ්‍යෝසය තබ්බං ඔයාදී වශයෙන්. ඒ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්න පටන්ගත්ත ඒ දෙවනි කොටස තමයි දැන් ඉස්සලම මේ මහාකච්ඡාන මහාරතන් වහන්සේ විස්තර කළ දෙන්න. ොරේ එතන ඒ ධර්මයට පිවිසීම අපිට මෙහෙම හඳුරගන්න පුළුව දැ. කච්ාල මහරහතන් වහන්සේ කියනවා ඉමස්සකෝ අහන් ආවසෝ භගවතා සංකිිත්තයන උද්දේශස්ස උද්ධිට්ටස්ස විත්තාරෙන අත්හං අභිබත් අස්ස ඒවන් විත්හාරයෙන අත්හං ආජානම ඒ භාග්ගතුන් වහන්සේ නැගිටලා විහාරයට වැඩමවන්න කලින් ඒ අම්කිසේ ධර්මයක් ඒක මාතෘකාවක් වශයෙන් විතරක් දේශනා කලාද විස්තර විභාග කරන්නේ නැතිව උන්හන්සේ ආසරයෙන් නැගිටලා වැඩම කලාද. අන්න ඒ මාතෘකාවේ. විස්තරය මට තේරෙන විදිට තමයි දැම්මම් මේ දිරිපත් කරන්න. එනිසා ඒ ගැන ඇහුම්කන් දෙන්න. කියල තමයි ආරාධනාාව කරන්න. දැන් ඉතකොට ඊළඟට එන විස්තරය තමයි ඇතව මේ බදු පිින්්ඩික සූත්‍රයේ තව ගැඹුරු පැත්තක් එම නැත්තම් මේ අපේ හිත ක්‍රියාත්මක වෙන ආකාරය, සාමාන්‍යෙන් හිතක් වැඩකරන හැටි ගැන විස්තරයක් ඉතාම වටනා විස්තරයක්න්නේ. අර මදු පින්ඩික සූත්‍රයේ ඒමී පිඩ බවට පත්වෙනවා මෙන්න මේ අපි දැන් විස්තර කරන ප්‍රකාශය. ඒ මත්තම් මේ මහා කච්ඡාන මහාරහතන් වහන්සේ ඒ විස්තර කරන ධර්මය තමයි එකාතකින් දැම් මෙතිෙන්දී අපිට මතු කරන්න තියෙන. උහසකේ නවා චක්කුං චාසෝ පටිච්චරූ පේ උපද්ධති චක්කු විඤඥා පස පච්ච වේද yangේද sanja yang sanjanaatiti yang papa yang papati tatoනින Purrisang papacasannyangka ස caraanti නාගත පචේුචක්විබින මේ වගේ प्र්‍රකාශයක් ऐස සම්බන්ධයෙන් කරන මේ diga ලහා ගත යුතු ධර්මකාරණාවක් ඉතාම වටිනා ගැඹුරු මාතෘකාවක් මේ ධර්ම කොටාසේ තුළ ගැබ්වෙලා තියෙනවා. යි බල මේක ටිකක් ලිහාගන්න චක්කංච ආවුසෝ පටික්්ච රූපේච උපද්දිි චක්කු ්්‍යා ද මේ පිින්හතුන් අහල තියෙනවා මේ ඇසත් රූපයත් කරනකොට මෙතන් ඇසත් රූපයත් නිසා. මයි මෙන්න මේ චක්කු විඥ්ඥානය කයනෙ එක හටගන්න. ැ චක්කු විඥ්‍යානයකයන එක තෙරුම් ගන්න පුළුවන් ඇහේ හටගන්නා දැනීම. දැනුවත් බව. ඇහැට රූපයක් ආපාතගත වුණහම එය ගැන ඇහැ මූලික කරගෙන. ඇහැ කරන කොටගෙන. ඇහේ උපකාරයෙන්. ඇතිවන දැනීම හැටියට චක්කු විඥානය හඳුන්න පුළුවන්. තිහෙනම් මෙතින්දී චක්කු විඤ්ඥානය කියන ඒ ප්‍රතිඵලය හටගන්න ඇහැත් රූපයත් මූනිික වුණක් ඇහැ ලෙඩ වෙලානං එහෙමන ඇහැ පියාගෙන නම් ඉන්නේ රූපයක් තිබුණ කියලා මේ චක්කු වි්ඥානය හටගන්න. අපහිතමු ඇහැත් ඇරගෙන හිටියා රූපයකුත් තිබුණා හැබැයි වටපිට සම්පූර්ණයෙන්ම කලුවර නම් ඒත් මේ චක්කු විඤ්ඥාය හට ගන්න ඟට ඇහැත් ඇරගෙන හිටියා රූපයක් තිබුණා එලියත් හොඳර තිබුණා හැයි ඇහැ වෙන පැත්ති කරනම් හරවලතියෙන් අද රූපයට නෙමයි නම් යොමු වෙලා තියනෙ. ඒත් මේ කියන චක්කවිද්්‍යානය හටගන්න. ඊට පස්සේ ඇහැත් ඇරගෙන හිටියක් අර කියන රූපය එතන නැත්තං. ඒත් මේ කියන චක්විඤ්ඥානය හටගන්න. එමම් මේ කියන චක්විඤ්ඥානය හටගන්න, ප්‍රධාන හේතු දෙකක් මෙතැදිමු බලපා චක්කුංච අවුසෝ පටිච්ච රූපේච උපජිත චක්කු වි්ඥාන ඇහැත් රූපයත් කියන මෙන්න මේ කාරණ දෙක නිසයි චක්කු විඤ්ඥානයක් කටගන්න එහමනම් මෙන්න මේ චක්කු විඤ්ඥානය තියෙන්නේ නිසා හට ගැනීමක්ඒගැන එයාට තනීෙන් හටගන්න බැහැ එයාට හේතු දෙකක් මූලිකවෙන්න ඕනය හට ගන්නන්න හේතු දෙකම සාර්ථක වුුණොත් ඒ හේතු දෙකම හොඳට ආපාතගත වෙලා එක ඉරකට ආවොත් අන්න චක්ක විඥ්ාය හට ගන මේ කියන චක්ක විඥානය හට ගන්න තින්නං සංගති පස්සු මේ තුනම එකක් හැටියට ගැනීම මේ තුනම මේ බොහොම ක්ෂණිකව සිද්ධ වනාට පස්සේ මේ දෙකක් එකතු වෙලා චක්කු විඤ්ඥානයක් කටගත්තා දැම් මේ තුන ලහිලහියේ සිද්ධ වුණා මෙන මේ තුනම දැන් එකක් වශයෙන් අපිට හැඟෙනෝ මේ සියලු දෙනාම දැන් එකට ඉන්නවා වගේ දැනෙනෝ මෙන්න මේ තත්ත්වය තින් අංසංගති පස්සු මේ සියලු දෙනාගේ එක්වීම ඒකා එකරාශීවීම ස්පර්ශය වශයෙන් පෙන්වා දෙනෝ ති අන් සංගති පස්සු පස්ස පච්චා වේදෙන හිට පස්සේ මේ බන්ධු ස්පර්ශයක් සිද්ධ වනොත් ැ මේ නැවත නැවත මේ රූපයත් ඇහැත් ආපාත ගත වෙනවා ය හරහා චක්කු විඥානය හට ගන්නවා ඇහැත් රූපයක් ආපාත ගත වෙනවා නැවතත් චක්ක ඥානය හට ගන්නවා ඇහැත් රූපයක් ආපාත ගත වෙන නැවත චක්ක විඤඥානය හට ගන්නවා මේ දේට අතෝරක් නැතිව මේ ක්‍රියාවලිය නැවත නැවත නවත නැත සිද්ධ වෙනවා එතකොට අපිට හැඟෙන්නේ මෙතර තුනක් දේ නොම තුන එකටයි ඉන්නේ ඒ හර හා තමයි ස්පර්ශයක් සිද්ධ වෙන්න ඔවු ඔවුන් තුන් දෙනාගේ එක්වයාමක් ඒ හරහා තමයි ස්පර්ශයක් සිද්ධ වෙන්න පස්සපච්චයා වේදනා මෙම මේ කියන ස්පර්ශය මේ තුන් දෙනාගේ එක්වයාම නිසා ඊළඟට ඔන්න ස්පර්ශයක් කටගන්න මේ සමාවන්න වේදනාවක් කටගන්න යම්සි විඳීමක් වින්දනයක් හ අපිට දැනෙන පිීතමු තරුණ ළමයෙක් තරුණ ගෑලොමක් දිහා දකිනෝ. තිේතකොට ඒත් ගැනුළමයාගේ රූපය මේ තරුණ පිරිමි ළමයාගේ ඇහේ ආපාත ගත වෙනවා. තියතකොට දැම් මේ ඇහේ චක්වවිඤ්ඥානය කටගන්න. අර රූපයක් කෙරෙහි යම්කිසි දැනුවත්වීමක් දැම් ඇහැ මූලික කරගෙන සිද්ද වුණා. ඒ හරහා ඊළඟට. තුොනම නැවතනවත සිද්ධ වෙන කොට හිට පස මෙතන මේ ස්පර්ශය කියන සන්ධර්භයක් හන්න ගොඩ නැගෙන තුන් දෙනාව දැන් එක්ව ඉන්න ගතියක් ගොඩ නැගෙන ඒ ස්පාර්ශය නිසා දැන් අර තරුණයාගේ හිතේ වේදනාවක් කටගන්න තරුණෙකුට තරුණයක් දැක් හම සාමා්‍යයෙන්ද සැපවේදනාව කටගන්නවා කිය අපි හිතාගත්තත් දැන් එතකොට මෙයාගේ හිතේ ඔොන දැන් සැපවේදනාව කටගත්තා සැපවේදනාවෙන් එක්තර අන්දමක කුළු ගැන්වීමක් හිත අවදිවීමක් ඒ වෙතර තවටිකක් හැරීමක් සිද්ධ වෙනවා දැන් මේ තරුණයා ඊට පස්සෙ මේ දැකපු රූපය හඳුනගන්න යං වේදේති තන් සංජානාති වේදනාවක් කටගත්තල පස්සේ විදීමක් සිද්ධ වුණාත් එක්කම දැන් ඔන්න එතන හඳුනා ගැනීමක් සිද්ධ වෙන ඇවිල්ලා අහවල් කෙනෙක් මේ ඇවිල ස්ත්‍රියක් පුරුෂයෙක් නෙමේ අපිට මේ වගේ සරල මට්හි ඔන්න මුලින් හඳුනා ගන්න යංවේදේදී තං සංජානාති ස යං සංජානාති තං විතක්කේති දැන් යමක් හඳුන ගත්තද්ද ඒ හඳුන ගත්ත රූපයක් කෙරෙහි ඊට පස්සේ හිතේ විතර්කයක් පහළ කරගන්න ය සිතුවිල්ලක් හිතනවා දැත්තමයි හිතේ සිතුවිල්ලි පටන් ගන්නේ මේතාක් හිතේ සිතුවිලි පටඟරන්න හැ දැන් ගන්න සිතුවිල්ලක් පටන් ගන්නවා මේ ඇවිල්ල තරුණියක් මේ තරුණය දැන්කොහෙද ඉන්න මේ තරුණය ලස්සනයි මේ තරුණය හැඩයි මේ තරුණය අපි හිතමු සුදුයි මේ තරුණිය ඔන්න උසයි දැන් ඔන්න සිතුවිල්ලක් දෙකක් තුනක් හතරක් සිතුවෙලි දැන්වන්න පටන් ගන්න. යං සංජානාති තං විතක්කේති. යං විතක්කයේදී තං පපංචේති. ඉට පස්සේ ටික ටික මේ සිතුවිලි වර්ධනය වෙනවා. දැය තව ටිකක් හිත නොමේ තරුණය ය හිතනො මේ තරුණය බොහොම හැඩකාරයි මේ තරුණය බොහොම දැකුම් කලේ එයා දිහා මට බලන්න හිතයි ඒ තරුණත් මන්දිහා බලන් ඉන්නවා වගේ එයා මාත්‍යක හිනාාවෙනවා වගේ මෙ විවාහ වෙලාද දන්නෙත් නෑ මෙයා ඉන්න කොහෙද දන්නෙත් නෑ මෙයා ස්කෝලය යන කෙනෙද දන්නත් නෑ මෙයා විශේද්‍යාල යන කැනෙද දන්නෙත් නෑ මෙයාට වෙන කවුරුහරි පිරිමි මිතුරෙක් ඉන්නවා අද පෙම්වතෙක් ඉන්නවාද දන්නෙත් නෑ ඔන්න දිගට දිකට දිගට දිගට දැන් ඔන්න හිතන යන්තරයේ පටන්ගන්න. යැමි පොඩ්ඩක් කිටියෙන් විස්තර කරේ හට පස් සිතින් මේක එහෙට මෙහෙට අරෙහෙට මෙහෙට ඒ ඒ එක පැතිවලින් හිතන මේ තරුණියගේ තාත්ක හෙදඉන්න දන්න අයිල්ලා ඉන්වද දන්නේෙත් නෑ මම මෙ අත් එක කතා කරන්න ගිහිල මට ගුටිකන්න වෙයි දන්නේෙත් නෑ මෙයා බැඳලනම් මට වාමයාගෙන් ගුටි කන්න වේද දන්නේෙන්නෑ මොනවා මොනවා හරි පටලොව පටලව දැඟ තොට මේ තරුණය හිතනවා තොර මෙන්න මේ තත්ත්වය ඊළඟ අදීරිදි විස්තර වෙනවා ඇතුවට මොකත් ඉතින් දිවෙන්නේ යම් පපංචේද තතෝ නිදානං පුරිසං පපං්ච සං්ඥා සංහා සමුදා චරන්ති අතීතනාගත පච්චු පන්නේසු චක්කු විඤ්්‍යයේසු රූපේසු. දැන් අපි ඉනවා තවත් ඒ තුංගනි අදීරට තුංගිනි අධීරෙදි මොකද වෙන්නේ අර ටිකටික පණගැන්විච්ච ඒ චින්තන රටාව ටිෙන් පණගැන්විච්ච ඒ හිතන යන්තරේ තාව තවතාව ශක්තිමත් වෙලා දැන් එක එක පැතිවලින් හිතන්න පටන්ගන්නවා. විධාකාර වැල්වටාරං ගොතනවා වටවලල්ලේ යනවා තැම් මේ වටවලල්න්නේ යමින් වැල්වටාරං ගොතමින් කතන්දර කියමින් හිතන යන්තරේට මේ හිතන්න පටන්ගත්ත තැනැත්තාව යට වෙනවා. යවත් යටකරෙන තමයි දැන් මේ අන්තරේදුවන්න පිද මෙතන අපිට ලිහාගන්න කාරණ කීපයක් තියෙන මේ සිද්ධ වෙන මුලු කතන්දරය අවස්ථා තුනකින් බොහෝම ලස්සනට මේ ධර්මය විග්‍රහගල තියෙනවා. එකන එක පාටම් වෙන වැඩක් නම මෙතන තියෙන්නේ අවස්ථා තුනකින් න අදියර තුනකින් තමයි මෙතන මේ වැඩේ සිද්ධවෙන්නේ. ඒ අවස්ථා තුන ඇතටම අතිපූජ්‍ය කටුරුන්දේ ඥානාණන්ද ශවාමීන් වහන්සේ. උන්වහන්සේ විසින් සම්පාදනය කරපු සංකල්පය සහ යථාර්ථය කියන පොතේ ඉතාම මැනවින් විස්තර කල දිීලා තියෙනවා දැ මේ විස්තර කරපු මහාකච්ඡාන ස්වාමීන් වහන්සේ විස්තර කරපුේ අපේ හිතේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය ඒ අවස්ථා තුන ගැන හොඳට විග්‍රහ කරල බලනවනං පළවෙනි අවස්ථාව කාටත් සිද්ධ වෙන හේතු පල දහම තමයි අර විතර වනේ චක්කවුං චාවසෝ පිච්ච රූපේච් උපද්ති චක්කුවිං්ඥානන් තින්නන් සංගති පස්සු පස්ස පපච්චා වේදනා ඔන්න ඔය දක්වා තියනෙන මෙන්න මේ කාරණ කීපය තනි කරම හේතු පල ද හමක් තිෙන් ඇහැට රූපයක් ආපාදගත උනානං චක්කුවිඤ්ඥානයක් පහළ වෙන ඉට පස්සේ ඒ චක්කු විඤ්ඥානයක් ඇහැත් රූපයත් නැවත නැවත මුලිච්චි වෙනකොට සමූහයක් වශයෙන් කටයුතු කරනොකට ඒ රහා ස්පර්ශයක් පැරනගිෙනෝ ටවස්සේ ස්පර්ශය මූලික කරගෙන වේදනාවක් පැන නගෙන තුර මේ කාරණ ටික සාමාන්‍ය ප්‍රදජ්ජනයක්ටත් රහතන් වහන්සේ කෙනෙක් තුළත් බුදුරාණන් වහන්සේ තුළත් මේ දේ ඒ විදිහේටම සිද්ධ වෙනවා මෙතන තින තනි කරම හේතු බල දහම ඒක වලකින් නැහැ ඒත් කාරණනාටික හේතු බල දහමක් වශයෙන් සිද්ධ වෙන ට පස්සේ දැම්මකද වෙන්නේ මේ රූපය දැක්කට පස්සේ ඒ හර හා යම් වේදනාවක් හටගත්තට පස්සේ. යම්වේදේති තන් සංජානාති ඒ යමක් විඳීද එය ගැන දැනීමක් හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා. දැම් ඔන්න පොඩ්ඩි උනන්දුවක් මේ හිතේ හටගත්තා ඒ පැනනගිච්ච වේදනාව පිහිතමු සැප වේදනාවක් ට පස්සෙ ඔන්න පොඩ්ඩක්තක් උනන්දුවකින් ඒ වේදනාව හට ගැනීමස ඳහා මූලික වෙච්චදේ හඳුනගන්න උත්සාන්ත වෙනවා. යන් සංජානාති තන් විතක්කේති. හඳුනාගන්නවත් එක්ක දැන් ඒ කෙරෙහි යම්තිි විතර්ක පහල වෙනවා. හිතේ සිතුවෙලිඔන්න පැන නගින. පොඩ්ඩ පොඩ්ඩ යා හිතන්න පටන් ගන්න. යං විතක්කේති තන් පපංචේති. දැන් ඒ විතර්ක ධාරාවන්, මෙයා එකඒ පැතිවලින් දැන් එයාම හිත නෝ. දැන් ඔන්න පුද්ගලයෙක් මේ සධර්භයට එකතු වුණා. ඒ පුද්ගලයා දැන් ඒ යමක් වින්දද එය හඳුන ගන්න. දැන් මේ කෙනෙක් කරන වැඩක්. අර කලින් අපි සඳහන් කළේ කෙනෙක් කරන වැඩක් නේ ඒකතන තියන හතු පල දහම. හැබැයි දැන් මෙතන පුද්ගල ස්වභභාවයකින් තමයි මේ හේතුඵල දහම සිද්ධවෙච්ච හිත. මගේ කියල බාලගත්ත තැනැත්තා මැදිහත් වෙලා පුද්ගලේක් වශයෙන් කරන දෙයත්තම ඊට පස්සේ විස්තර වෙන්නේ. එයා මොකද කරන්නේ එයා ටිකක් අරක හඳුන ගන්න ඒ හඳුනගත්ත දේ ගැන තවටික් හිතල බලනො. තවටියක් වූමනාවෙන් බලන්න තව ටික් අංග ප්‍රත්‍යංග හොඳට විමසල බල නො දැකපු නැති දේවල් දැකගන්න උත්සාහාවන්වයනවා. වෙනවෙන පැතිවලින් හිතනෝ. ඔන්න දැන්යා මැදිහත් වෙලා එයාගේ උමනාව තයි දැන් මේේ රණනාටික සිදේ. දැන් ඊට පස්සේ එන කොටස ඇතරම එයාගේ පාලනයෙන් ගිලිහිච්ච මට්ටම එයා දැම් මේ හිතන යන්තරයේ පණගැන්වාට පස්සේ අර එයවත් මැඩ පවත්වගෙන එයත් යටකරගෙන හිතන යන්තරයේ ක්‍රියාත්මක වීම තමයි ඊට පස්සේ එන කොටසේ තුන්වෙනි කොටසෙන් විස්තර වෙන්නේ. යම් පපංචේති තතෝ නිදානම් පුරිසං පපං්ච සං්ඥා සංහා සමුදාචරන්ති අතිතනාගත පච්චුපන්න සු චක්කුවි්ිය ඒසු රපේසු. එකයන්නේ යම්කිසි ඒ තැනැත්තෙක් වූමනාවෙන් එට මෙහට හිතන්න පටන්ගත් අද්ද ඒ මට්ටම එහාට එහාට යනකොට එයාගේ පාලනයෙන් ඒ හිතීමේ ක්‍රියාවලිය ගිලිහෙනවා. ගිලිහිලා එාව ඒ සිතන වැල්වටාරමට ඒ හිතන ප්‍රපං්චයට යට වෙනවා වහලෙක් බවට පත්වෙනවා. ැ මෙතෙන් දිනං ඒ ඇහැමූලික කරගත්ත ඇහන් දැකිය යුතු වූ ඒ අම්කිසේ ප්‍රියමනාප රූපයක් අරමුණු කරගෙන ඒක අතීතයට අනාගතයට වාර්තමානයට යොදාගෙන අතීතය ගැන කල්පනා කරමින් අනාගතය ගැන කලපනා කරමින් මේ දැ මේ මොතේ සිද්ව වෙන දේ ගැන කල්පනා කරමින් විවිධාකාර අන්දමින් ඇහැ මූලික කරගත්ත ප්‍රපංච දහරවා සිතුවෙලි දහරාවක් වැල්ල වටාරන් ගොඩක් වටවලන්නේ යම් ගොඩක් දිගට දිගට සිද්ධුවවෙන්නනටන්ගම්. දැම්පින් අද මේ මට්ටමේදී මෙයාට නවත්තන්න බෑ. නවත්න්න මෙයාදැන් පටන් ගත්තට මොකද දැන් පටන් ගත්ත දේ එයාගේ පාලනයෙන් ගිලිහිලායි තයෙන්. හරිර නිකං අපි අර ඉස්සර කාලි තිබිච්ච අත්්‍රෙක්ටරයක්. ඒක එයාට තනෙන් පණ ගැන්වන්න බෑ. ති ඒකට පුංචි හැන්ඩල් එකක් ඇතන් කොක්කත් දාලා. ඒක ඉස්සරහට ඇවිල්ලා ඒක කරකෝල කරකවල කරකවල තමයි මේ අත්්‍රැක්ටරේ පණ ගන්වන්න. හැබැයි ඉතින් පණ ගැන්වුවට පස්සේ ය තනයෙන් දුවනු. හිට පසිතින් ඒ ට්‍රරක්ටට නැගලා අපිටත් තුතින් යන්න පුළුව. ඒවගේ තමයි මේ හිතන අන්තරේතුන්. ගැන්ුවට පස්සේ අපිට කරන්න දෙන්න එයා තනින් හිතන. එහට හිතනවා මෙ හට තනවා හිට හිතනවා හිට හිතනවා ආහිතට හිතනවා නාගට හිතනවා මේ විදිහට හිත හිතා හිත හිතා හිත හිතා ඉන්නවා. අපි ඉතින් ඒක වහලෙක් වෙලා ඒ අස්සට වෙලා බොහොම අසුරනව මේ හිතීමෙන් බැටකමින් වාසය කරන්න. ්‍රැපි අති මේ විස්තර කළේ ඇහැ සම්බන්ධයෙන් පමණයි. මේ කාරණාවම ඊට පස්සේ මහා කච්ඡාන මහරහතන් වහන්සේ කන සම්බන්ධයනුත් ස්තර කනු දැ මේ විදිහේයටම අපිට හිතාගන්න පුුවන්. සෝතංචාවුසුව පටිච්ච සද්දේච උපද්ජති සෝතවිඤ්ඥාල කනට සද්ධයක් ආපාත ගත වනහම එය හඳුනා ගැනීමක් එය තේරුම් ගැනීමක් ඊටත් මෙහා කියනවනම් එය දැන ගැනීමක් සිද්රෙන. ඒක තමයි සෝත වි්ාය කළ කිය සෝත විඥානය කෙක හම බහෝම ප්‍රාථමික මට්ටම එතකොට යම් සද්ධයක් දැන ගැනීම සද්ධයක් කියලා තේරුම් ගැනීම තමයි සෝත වි්ඥානයෙන් සිද්ධ න්න මේ ඉඳුරන් හයිෙන් මේ අවස්ථාවදි ප්‍රමුකත්වය ලැබුණ එතකොට මේ කනට අපිතුමයා රූප බලබලා හිටියා ඒ රූප බැලිහිමෙන් හිත අයින් වෙලා දැන් සද්ද අහන්න පටන් ගත්තා එතකොට සද්ද අහන ඒ හිත එහෙම නැතන් සද්ධය අරමුණු කරගත්ත ඒ හිත සෝත විඤ්ඥානය දැ ඔන්න පහළ වුණ. දි අරවගේම මෙතන්දිත් විස්තර වෙනවාඒ සෝත විඤ්ඥානයක් අරම හටගත්තට පස්සේ තින්ඩන් සංගති පස්සු මේ තුන්දනාගේ එක්ව යාම තමයි ස්පර්ශයක් කියලකන්. පස්ස පච්චා වේදනා ඒ ස්පර්ශය නිසා මේ දෙනාවක් කටගන් අපි හිතමු අපි අහන්න කැමැතිවෙලා තිබිච්ච ගීතයක් ඔන්න දැ ඇහෙනෝ ඒක යම්ි සද්‍යයක්ත්තමයිති ඇහෙන්නේ අපි කන හොඳට නිරෝගීව තිබුණා ඒ ගීතය ඇහෙන මානක අපි හිටියා ඊට පස්සේ ඔන්න දැන් යම්ති සදධයක් කනට ඇහෙනෝ ඒ ඇහෙනවා කියලා කියන්නේ ඔන්න සෝත විඤ්ඥානය පහල වෙලා ස ඒත් එකම යාම්කිසි සැපවේදෙනාවක් කට ගත්තා. එත පස්සෙ ඔන්න අපි පැදිහත් වනා ඔන්න අපි දැම්ම අපේ අත එතෙන්ට මෙතෙක් වුුණේ හේතුඵල දහමක් වශයෙන් දැන් ඔන්න අපි පටන්ගන්න අපේ වැඩේ මොකද කරන්නේ අහපු නැතන් ඒ දැනීච්ච හඩ තේරුම් ගන්න දැන් උත්්සාාන්තයනවා. එය ඒක හඳුන ගන්න මේ ඇැවිල්ල අහවල් ගායකයා. මේ ඇවිල්ල අහවල් ගායි කාව මේ ඇවිල් අහවල් සින්දුවතිින් සර වශයෙන් අපිට හිතා ගන්න පුළුවන් යං වේදේති තන් සංජානාති යං සජානාති තං විතක් යේේති දැඟඉතින් අපි පොඩ්ඩක් හිතුවිල්ල අදදාා නවා මේ ඇවිල්ල අහවල් ගායික යන මේ කියන්න මෙන්න මේ අහවල් ගීතයනෙ හිට පස්සේ මේ ගීතය කිව්ව මෙන්න මේ වගේ කාලවකවා අනුවකදින මේ ගීතයේ අර්ථය මෙන්න මේකනේ මේ ගීතය ත්තාලය මෙන්න මේ කනේ මේ ගීතයට වාදනය සැපවෙවෙන්න මේ මේ අයනෙ ඇැයිතිම අපි හිතනෝ. යන් සංජානාති තං විතක් කේති යම් විතක් කේට තම් පපංචේති දැ මේ දක්වා දැන් යාගේ පාලනය සහිතවයා දැන් හිතනෝ. මේක තව තව පණගැන් වෙන්න පනගැන් වෙන්න අර තුන්වන අදියයටට දැන් මේ හරහාත් පත්වෙනවා යම් පපංචේදි තවු නිදා නම් පපුරිසං පපංච සංඥා සංකා සමුදා ජරන්ති අති තනාගත පච්චුපපන්නන්නේ සු සෝතවි්ි යේසු සද්දේසු. දැමකද වෙන්නේ. අර ඇහෙන දේවල් මූලික කරගෙන හිතන්න පටන්ගත්තා. ඒ හිතන යන්තරේ ටික 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 පණගැන් වෙලා බලගැන් වෙලා ආවා. ඊට පස්සෙ ඔන්න දන්නෙම නෑ අපි ඔන්න මේ සෙර තට්ටු කරනවා හුරුල් ලම්බානවා හිමින් අපිත් සින්දුව කියනවා හිතේ ඊළඟ කොටස ගැන ආසාවක් එනවා අපිත් ඉතින් උඩ පනිනවා අපිවත් නැටවෙනවා. සිින්දුුවක් අහන්න ඕනේ කළ හිතෙනවා යාලියකුටත් කියන්න ඕනේ කියලා හිතනවා ලියුමක් ලියන්න ඕනේ කියලා හිතෙනවා. නැ මේ හෝ ගාලා වෙනවෙන දේවල් දැන් අපි ලව්වා කවුදූනිකන් කරගන්නවා. දැන් අපි නිකම් වහලික් බවට පත්වෙලා. හැබැයි ඒ වහල් භාවයට පත් වෙන්න. හේතුුණේ මේ අවස්ථාවේද අර කනහරහා ආපු ඒ කනේ පහර කියන්න පුළුවන්. කනහරහා වැදිච්ච ඒ සද්ධ පහර තමයි. මේ වෙලා ඇදි අපිව නිකාම නිකං වහලෙබ් බවට පත් කරල දැමේ දැන් ඉතින් අපි නවත්තගන්න බෑ දැන් ඉතින් හෝ ගල අපි සසිදු කියනවා උඩ පනිිනවා රූපානී බලන්න යනවා සින්දුහන්න යනවා තව රෙකෝඩීංකක් කරන්න යනවා යාළුමිත්‍ර හම්බෙන් යනවා දැන්තින් මේ මෙහෙ වනවා හරිනයා වෙනගෙනෙක් අපයිය මෙහයවනවා වගේ අපි නිකම් වහල් වෙලා දැන් ඔන්නටයුතුරනවාට පසේ මේ විදිහටම මේ මහාකච්ඡාන මහරතන් වහන්සේ විස්තර කරනවා නාසේට සම්බන්ධයනුත් වහන්සේ කියනවා ගහනංචාාවසෝ පටිච්ච උපජ්ජති ගහන විඤ්ඥාන මේ නාසේට ගඳක් සුවඳක් ආපාතගත වනාට පස්සේ එතන ඇති වුණවා දැනීමක් ඒකට කියනවා ගහන විඤ්ඥානය කරළ මේ නාසේ ඇසු කරගත්තය යමකිසි දැනීම. ඊළඟට තිින්න්නන් සංගති පස්සු තොට මේ තුන එක්ව නැවත නැවත යෑම තුළින් ස්පර්ශයයක් පහළවෙනෝ පස්ස පච්චා වේදනා ඒ ස් පර්ශයෙන් නිසා යම් විඳීමක් හොඳ දැම් පහළය මේ දක්වා සිද්ධ වෙන්නේ හේතු පල දහමක් තොට මේ නාසය තමයි දැන් මූලිකත්වේ ගත්තේ අපි දන්නවා ඇස කන නාසය දිවකය මනස කියලා සාමාන්‍යින් ඉන්ද්‍රියන් හයක් ගැන දහමේ විස්තර කළ දෙනවා ග මේ අවස්ථාව ප්‍රමුකත්වේ ගත්තේ ඉස්සරහට පැමිණේ නාසේ නාසයට දැන්ගන්න යම්කිසිේ සුවඳක් ආපාතගත වුණ ඒක හඳුන ගැනීමක් එමත එය දැන ගත්තා ඒත් එක්කම අපිටමු සැපවේදනාවක් පහළ වුණා සැපවේදනා පහලවීම දක්වා හේතු පල දහමක් වශයෙන් ක්‍රාත්ම වුණා ඊට පස්සේ ඒ සැපවේදනාවට අපි තුළ තිය නිකල් ලොල් බවක් නිසා අපි උත්්සාාතන මොකක්ද මේ සැපවේදනාව කාගෙන්ද මේ සැපවේදනාව එන්නේ විදින මොනවා හරි හඳුන ගන්න දැන් අපි උත්්සාාන්තයනවා ඊට පස්ස මොකද වෙන්නේ ඒ සැපවේදනාව හඳනගෙන ඒ පැමිණිච්ච ගඳසුවද අරමුණු කරගෙන යමක් හිතන් සිතුවිලි පහල කරන්න ඕන්න දැන් පටන් ගන්න තැ ඒ පත්තර හිතන මේ පත හිතන දැන් අර පත්තර හිතවා මේ පත්ර හිත දැන්න්න අපි දන් ආයි තරහිතන යන්තරේ පටන්ගන්න ඒ ඇවිල්ලා අපි මැදිහත් වෙලා කරන දෙවැනි මට්ටම දෙවැනි පියවර ඊට පස් ඉතින් මේ හිතන යන්තරයේ පටන්ගත්තට පස්සේ එයා දිගට දිගට හිතාගෙන හිතාගෙන යනවා දැන් අපි සුවද ලෝකයේ අතරමං වෙනවා අපි ඉතින් සමන ලේබ බවට පත්වෙනවා දැන්ඉති සුවඳ ලෝකයේ එහාට මෙහාටතින් අපි කැරකි කැරකි ආස්වාදය ලබ ලබා ඒවයම් මි දෙන්න බැඩව එහාට මෙහාට කල්පනා කරකර සුවන ලෝකයේ අතමං වෙලා ඉන්න ඒක තමයි තුන්ගෙන මටක දැන් ඉතින් සුවන්ද විඳින්න එ බවට පත් වෙලා අපි අසරණ වෙලා ඉතින් ඔන්න එළියට එන්න බැරුව කැරකි කැරකි ඉන්න ඔක තමයි තුන්ගනි මට්ටම ඊට පස්සේ මේ මහාකච්ඡාන මහරහතන් වහන්සේ විස්තර කන ද්දීවගැන් ජීවහන් චාාවසෝ පටිච්ච රූපේ ප්‍රසේච උපපච්චදී ජිව්හා විඤාන දිවත් රසත් මූලික කරගෙන සිද්ධ වෙනවා ජව්හා විඤ්ඥාණයක්. දිව මූලික කරගත්ත දැනීමක් පහළුව වෙනවා. මේ විදේම දැන් අපිට හිතා ගන්න පුළුවන් ඉදිරි ආයතන සම්බන්ධය නූතුන් අද මේ පලවෙනි දවස නිසයි ම මේ බොහෝම ශක්ති පමණින් සරලව විස්තර කරන්නේ දිවයි රසයි මූලික කරගෙන තොට දිවේ දැනීමක් පහළ වෙනවා. ඒ දැනීම ගැන ඊට පස්සේ නැවත නැවත එබඳු කකිරාවලිය සිද්ධ වෙන්න සිද්ධ වෙන්න ස්පර්ශයක් පැන නගෙනවා ඒ ස්පර්ශයෙන් නිසා යම් වේදනාවක් කටගන්න ඒ ේදනාව අපිහිතම ඔන්න දැන් සැපවේදනාව. ඒ සැපවේදනාව ගැන අපි ටිකක් දැන් උනන්දුයි අපි ඒකට හඳු ගන්න උත්සාන්තයනවා ඊට පස්සේ ඔන්න ඒක හඳුන ගන්නවා ඊට පස්සේ ඒක ගැන හිතනවා මේ කෑම නම් පුුදුම රසව කුද් දන්න ඇ්වේ හොයි කටින්ද දන්නන්නේ මේ ලියොලු බඩුමුටතු ගෙනාවේ. කියලති මොනාමන හරි ඔන්න අපි හිතන්න ගන්නවා. හිතන්න ගත්තට පස්සේ අපිවත් යටකරගෙන අර කලින්කුව වගේම අන්තිමට දිව හරහා මේ හිතන යන්තරේ පටන් අරගත්තට මොකද අන්තිමට හිතන යන්තරේ අපිවත් යටකරගෙන දිවගෙන යනෝ. ඊළඟට මේ මහාකච්ඡාන මහරතන් වහන්සේ ය ැත් ස්තරනවා කායංචාසෝ පටිච්ච පොට්හ බේච උපපජ්ජති කා යවි්ඥාන මේ විදිට මේ කයත් මුල් කරගෙනයත් ඒවගේ ස්පර්ශයනුත්මුල් කරගෙන කාය විඤ්ඥානයක් කටගන්න කයයක් කෙරෙහි මි දැනීම කය මූලික් කරගත යමසි දැනීමක්. ස ඒක නැවත නැත සිද්ධ වී සිද්වී යනොට ඔන්න ස් පර්ශයක් ඒතුන් දෙ නම නැව නැවත සිදුවෙනනකොට ඒ ස්පර්යක් ස්පර්ශය නිසායම් වේදනාව ඒ වේදනා ට පස්සේ හඳුනා ගන්නවා ඒ ගැන විතර්ක පහල කරගන්නවා හිතන්න පටන් ගන්නවා දන්නමැරැතුව තුන්ගෙනනි පියවරට ඇවිල්ලා අපි ස්පර්ෂ ලෝකයක විඳින් එබ්බවට පත් වෙලා රස විදිින් එබ්බවට පත් වෙලා අතර මං වෙන මේක සූක්ෂම මට්ටම තමයි හය වෙනුව සඳහන් වෙන් මනංචාාවසෝ පටික්්ච දම්මේච උපද්්‍යති මනෝවිඤඥා අපිහිතම ඇහෙෙන් රූපයක් කිසරහට ඇවිල්ලත් නෑ කනට සදධයක් ලොකුවට ආපාත ගත වෙලත් නෑ නාසට ගදක් සුවඳක් විශේෂෙන් ආපාතගත වෙලත් නෑ දිවට රසයක් ලොකුවට ආපාත ගත වෙලත් නෑ කයට ස්පර්ශයක් ලොකුවට ආපාතගත වෙලත් නෑ එහම නම් ඉතින් එකක් සාවධානව ශාන්තව ඉන්න ඕනනේ එහෙම ඉන්න ගතයෙකුත් නෑ මොකද මේ මනස එම පරණ දේවල් එලියට අරගෙන අනාගතයේ වෙන්න තියෙන දේවල් එලියට අරගෙන එයා දිගටම වැඩ ඇ එහෙම යම්කසි අරමුණක් මනසටාවට පස්සේ ඒ බව දැනගන්නා හිතක් මනෝ විඤ්ඥානයක් පහළෙන් මේ නවත නැව සිද්න ආරමුණ නැවත නැවත ප්‍රමිණෙනවා ඒක නැවත නැවත දැනගන්නවා මේ කාරනාටික නැවත නැවත සිද්ධ වෙන්න සිද්ධවෙන්න ඒ කාරණාත්තුන මූලිකරගත්ත ස්පර්ශයක් පහලෙන ඒ ස්පර්ශීන් පහල වෙන වේදනා අපිති න්න සැපවේදෙනවා අපි ම අපි අතීතයේ යමිසි ඇසුරු කරපු කෙනෙක් මූලි කරගෙන තමයි දැම් මේ මනසට යම්සින් සිට ඉල්ලක් පැමිණුණේ ඒකෙන් තමයි අපේ හිතට යම සැපවේදනවක් පහළ වනේ අපිත බොහොම සුන්දරම අ මතකයක් අතීත මතකයක් ඒහරහා ඔන්න සැපවේදනාවක් පහළ වුණා ඒක තාටියයක් අනු ගන්න දැමයා උත්සාාන්තවයෙන එයා ගැන තවන්ටයක් දැන් හිතනවා යත් ඒක කාලේ ගතකරපු ගත් අත කරපු ආකාරය ගෙනා අපි හිතනෝ ඔහොම කරන්න කරන්න අන්තිමට හිතන යන්තරේ මනස විසින්ම පටන් අරගෙන මනස ඇතුළිම ක්‍රියාත්මක වෙනවා ඇහෙන් කණෙන් නාසයෙන් දිවෙන් කයිෙන් අරමුණක් නැතත් මනසෙම්ම මනස ව්‍යයාකූල කරගන්න ඕනෝට වඩා හිතනවා කියලා කියැන්න ඔන්න නොක තමයි අපිම ඕනවට වඩා හිතලා 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 අන්තිමට නතර කරගන්න ඕන වනත් නතර කරගන්න බෑ දැම විශේෂරූප දැකලා සද්දා හලා ගඳ සුවහොඳ බලලා රස බලලා ස්පර්ශවිඳලා හදාගත්ත ලෙඩක් නෙමේ දැම් මේ තියෙන ලෙඩේ ඇතුළෙම්ම හටගත්ත ලෙඩක් දැම ඇතුළෙම් මනසිම්ම ලෙඩවෙලා ඒ ලෙඩවෙච්ච මනසේ රෝගියෙක් හෙමත්දත්තන් ගොදුරක් බවට අපි පත්වෙලා දැඟගති මනස හ හිතනවා එහාට හිතනවා මෙ හාට හිතනවා අර පැත්ත්‍ර හිතනවා මේ පැත්ත්‍ර හිතනවා තීත්‍ර යස්තනවා නාගතයට හිතනවා ඒක පැත්ත ොඩිුවලට හිතනවා අපි ඉතිං එයා හිතන හිතන පැතිවලට එහෙට මේට ඇදගෙන ඇදගෙන යන හරිර නිිකං අර කරත්්‍ය බැඳපු ගොනෙක් වගේ ඉතින් ඒ මනුස්්‍යයා කෙවිටං තලන තලන පැත්තට අපි දුවගෙන දුවගෙන යනු අපි බර කරගාගෙන බරත් අදිනවා හැබැයි ඉතින් හිතන යන්තරය කියන විදිහට. මෙන්න මේ බඳු තත්ත්වයක්ත් තමයි තුන්වෙනි අධීරේ තියෙන්. තිය නිසා පින්වත්න්නේ මේ බදු පින්ඩික සූත්‍රයේ දැම් මේ අගට අපි විස්තර කරපු ඒ මහා කච්ඡාන මහනාතන් වහන්සේ දෙන විග්‍රහයේ එක කොටසා. ඇත්ත වශයෙන් අප සියලු දෙනාටම හිතා බලන්න වටින කොටසක්. අපේ හිත වැඩකරන හැටි ඒ වගේම අපි ඇබ්බැහි එකට වගේ රුමක් නැතිව ඕනට වඩා හිතන හැටි නිරන්තරයම හිත හිතා හිත හිතා කල්මරණ හැටි පෑගනන් හිතහිතා කාලේ නාස්තිකරන හැටි තමයි ඇත්තටම මේ විස්තර කල දෙන්න ඇති ඒ හරහා ලැබෙන ආදීනව ඒ හරහා අපිට වෙන විපත් ඒවා ගැන අපි තව ටිකක් ඉස්රාට සාකච්ඡා කරමු අද ඇරඹුමක් වශයෙන් එනිසා මම හිතනවා අදර ප්‍රමාණුවත් කියලා අද මේ ධර්මදේශනාව තුළින් අපේ හිත වැඩ කරන හැටි අපිටම ඒ හරහා සිද්ධ වෙලා තියෙන පටලැවිල්ල ඒ තියෙන හානිකර තත්ත්වය තේරුම් ගැනීම පිණිස අප සිරු දෙනාටම යම්කිසි මඟ පෙන්නීමක් අද දින ධර්ම දේශනාවෙන් සිදු ඒවා කිය ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාාව අසන් කරනෝ සිරු දෙනාටම තෙරුවන් සරණයි.